ජලය කියන්නේ සම්පතක්. අපිට නැතුවම බැරි ස්වභාවික සම්පතක්. මිනිස්සෙකුට ආහාර නැතිව මාස දෙකක් දක්වා වුණත් නොමැරි ජීවත් වෙන්න පුළුවන් වුණාට වතුර නැතිව නොමැරි ජීවත් වෙන්න පුළුවන් දවස් 3ත් 5ත් අතර කාලයක් විතරයි. ඒ තරම්ම මනුෂ්‍ය ශරීරයට ජලය කියන සාධකය අත්‍යවශ්‍යයි. බොන්න විතරක් නෙවෙයි ශරීරය පිරිසිදු කරගන්න ආහාර පාන සකස් කරගන්න වගේ හැම දෙයකටම වතුර නැතුවම බෑ. හැබැයි මේ දිනවල නිරන්තරයෙන් සිදුවන පරිසර දූෂණය වන විනාශය එක්ක පරිසර වේදින් නිතරම කතාබහ කරන කාරණයක් තමයි අනාගතයේ ඇතිවෙන්න පුළුවන් උග්‍ර ජල හිඟය. එහෙමත් නැත්නම් වෝටර් ස්කාසිටි. ඉතින් අපි හිතුවා මේ මාතෘකාව ගැන කතා කරලා ඔයාලව දැනුවත් කරලා මේ තත්ත්වය මගහරවා ගන්න අපෙන් ඉටු විය යුතු කොටස මොකක්ද කියන එක ගැන කියලා දෙන්න. අංක 1. මොකක්ද මේ ජල හිඟය? ජල හිඟය කියන්නේ සරලවම අපිට වචනාර්ථයෙන් තේරෙන විදිහටම ජලය නොමැතිකම. හැබැයි අද කාලේ අපිට එහෙම ජලයේ මදිකමකට මුහුණ දෙන්න සිදු වෙලා නැහනේ. ඒ නිසා අපිට ජලය හිඟයි කිව්වට ඒ කාරණේ බරපතලකම ලොකුවට තේරෙන්නේ නැහැ. හැබැයි මේක ලෝක ව්‍යාප්ත ගැටලුවක්. අදටත් වඩා අනාගතයේදී මුළු ලෝකයටම තර්ජනයක් වෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් මේ ජල හිඟය හරියටම නිර්වචනය කරන්නේ මෙහෙමයි. ජල හිඟය කියලා කියන්නේ යම් නිශ්චිත ප්‍රදේශයක පාරිසරික හා මානව අවශ්‍යතා පරිපූර්ණ කරන්න අවශ්‍ය පිරිසිදු ජල සම්පත්වල හිඟය. මේ ජල හිඟය කියලා කියන්නේ මානව හිමිකම් වලට ඍජුවම සම්බන්ධ වෙන කාරණාවක්. හැබැයි ශීඝ්‍ර ජනගහන වර්ධනය, වගක් විභාගයක් නැති භාවිතය, පරිසර දූෂණය, වන විනාශය වගේම ගෝලීය උණුසුම නිසා දේශගුණික තත්වයන්ගේ ඇතිවෙන වෙනස්කම් කියන ඔක්කොම කාරණා නිසා ලෝකයේ දියුණු නොදියුණු හැම රටකටම වගේ අද වෙද්දි මේ ජල හිඟය කියන තත්වයට යන්තමින් හෝ මුහුණ දෙන්න වෙලා තියෙනවා. අංක 2. ලෝකයේ ජලය බෙදී යන හැටි. ලෝකයේ පුරා තියෙන ජලය බෙදිලා ගිහිල්ලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. පෘථුවියෙන් 70%ක ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙන්නේ ජලයෙන්. ඉතින් මදි කියන්නේ ඇයි කියලා හිතනවා නේද? මෙන්න මේකයි කතන්දරේ. අපිට භාවිතා කරන්න පුළුවන් ඒ කියන්නේ ලවණ වගේ දේවල් කලවම් වෙලා නැති මුහුදු ජලය හෝ කිවුල් නොවන ස්වභාවික ජලය අර කලින් කියපු මුළු පෘථුවියෙම තියෙන ජලයෙන් 3%ක් විතරයි. ඒකෙනුත් 3/2 ප්‍රමාණයක් ග්ලැසියර්වල හෝ මොනම විදිහකට හරි අපිට භාවිතයට ගන්න බැරි විදිහට හිර වෙලයි තියෙන්නේ. ඉතින් දැන් හිතන්නකෝ අපිට භාවිතයට තියෙන ජල ප්‍රමාණය කොච්චරක්ද කියලා. අංක 3. භෞතික ජල හිඟය සහ ආර්ථිකමය ජල හිඟය. මේ ජල හිඟය ප්‍රධානම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ භෞතික ජල හිඟය සහ ආර්ථිකමය ජල හිඟය විදිහට. භෞතික ජල හිඟය කියලා කියන්නේ යම් ප්‍රදේශයක මිනිසුන්ගේ ජල ඉල්ලුම ඒ ප්‍රදේශයේ පවතින භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය ඉක්මවා යෑම. ලෝකයේ ජනගහනයෙන් බිලියන 1.2ක පමණ ප්‍රමාණයක් මේ භෞතික ජල හිඟයට මුහුණ දෙනවා. ජනගහනය වැඩිවීම හා කාලගුණික රටාවන්ගේ වෙනස්කම් නිසා ප්‍රධානම මේ භෞතික ජල හිඟය ඇතිවෙන්න පුළුවන්. ආර්ථිකමය ජල හිඟය කියලා කියන්නේ පාරිසරික හා මානව අවශ්‍යතා සම්පූර්ණ කරන්න ප්‍රමාණවත් තරම් ජලය පවතින නමුත් ඒ සඳහා ඇති ප්‍රවේශය සීමා සහිත වීමයි. ඒ කියන්නේ කලමනාකරණ ගැටලු හෝ වෙන මොන යම්ම හේතුවක් මත ජල යටිතල පහසුකම්වල පවතින හිඟය. අංක 4. ජල හිඟයේ බරපතලකම. ජල හිඟය කියන මාතෘකාව ගැන ඉඳහිට කතා කළත් මේ කාරණේ බරපතලකම නම් අපි හුඟ දෙනෙක්ට තවම වැටහිලා නැහැ. අපි කලිනුත් කිව්වා වගේ කෑම නැතුව නොමැරි ජීවත් වෙන මිනිස් ශරීරයකට හැකියාව තිබුණත්
ජලය නැතුව උපරිම දින 5කට වඩා නම් ඉන්න බෑ. ඒකත් එක එක ශරීර තත්වයන් මත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේමයි සත්තුත්. ඉතින් ජලය හිඟ වෙනවා කියන්නේ समस्त ජීවීන් හැමදෙනාටම බරපතල ගැටලුවක්. දැනටත් ඉන්දියාව සහ චීනය වගේ අධික ජනගහනයක් පවතින රටවල් ඇතුළුව රටවල් කිහිපයකම බිලියන 4කට වඩා ජනතාව අවම වශයෙන් අවුරුද්දේ එක මාසයක් හරි දැඩි ජල හිඟයක් හෝ නියන් තත්වයන් පවතින කලාපවල ජීවත් වෙනවා. ජල හිඟය නිසා ඇතිවෙන්න පුළුවන් බරපතලම තත්වය තමයි ඒ පසුපසෙන ආහාර හිඟය. කෘෂි කාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය හිඟවනවා කියන්නේ ඕනම රටක ආහාර සැපයම අඩාල වෙනවා කියන එකයි. ඒ වගේම තමයි බලශක්ති හිඟය. ලෝකයේ බලශක්ති මූලාශ්‍ර හුඟක් ක්‍රියාත්මක වෙන්නේ ජලය මූලික කරගෙන. ඒ වගේම කර්මාන්ත හා කෘෂි කර්මාන්තේ හරියට පවත්වාගෙන යන ප්‍රමාණවත් ජලය නොමැති වීම නිසා ලෝක ආර්ථිකයත් ගැටලුවකට මුහුණ දෙනවා. හරියට බැලුවොත් ජලය හිඟවීම හැම දෙයකටම ප්‍රශ්නයක්. අංග 5 ජල හිඟයට වැඩිපුරම මුහුණ දෙන රටවල්. අනාගතයේ මුළු ලෝකයටම මුහුණ දෙන්න වෙන මේ ජල හිඟයට දැනටමත් මුහුණ දෙන රටවල් කිහිපයක් තියෙනවා. විවිධ දේශපාලනික, දේශ සීමා, ජන වාර්ගික, ත්‍රස්තවාදී ගැටලු නිසා ඔවුන්ට ජලයට තියෙන ප්‍රවේශය බොහොම සීමිතයි. මේ රටවල් අතරනුත් ඉහළින්ම ඉන්නේ ලිබියාව, බටහිර සහරාව, යේමනය, ජබූටි, ජෝර්දානය කියන රටවල්. ඒ වගේම ආසියානු මහද්වීපයේ අපේ අසල්වැසි ඉන්දියාවත් බොහොම නුදුරේදී මේ ජල හිඟයට මුහුණ දෙන බවට අනාවැකිවල කියවෙන රටක්. අංක 6 ලංකාවේ ජල හිඟය. භෞතික සහ ආර්ථිකමය ජල හිඟය එක්ක කලින් කියපු සියලුම ගැටලු වලට බොහොම නුදුරේදී ලංකාවේ අපිටත් මුහුණ දෙන්න සිදුවනවා. අපේ ජල මූලාශ්‍ර වලින් 85%ක් වගේ ප්‍රමාණයක් වාරි මාර්ග සඳහා යොදාගෙන තිබුණත් ජල ඵලදායිතාවය අතින් අපිට තව සෑහෙන ඉස්සරහට යන්න වෙනවා මේ ගැටලුව විසඳන්න. අංක 7 ජල හිඟයට විසඳුම්. මේ අනාගතයේ ඇතිවිය හැකි උක්‍ර ජල හිඟය දැන්ම ඉඳලම පාලනය කරන්න අපිට මෙන්න මේ වගේ පියවර ගන්න පුළුවන්. ජලයේ භාවිතය සහ ජීවන රටාවේ වෙනස්කම් ඇති කර ගැනීම සඳහා දැනුවත් කිරීම. නව ජල සංරක්ෂණ ක්‍රම හඳුන්වා දීම. භාවිතා කළ ජලය ප්‍රතිචක්‍රීකරණය. වාරි මාර්ග සහ කෘෂිකාර්මික ක්‍රමවේදයන් දියුණු කිරීම. විකල්ප බලශක්ති මූලාශ්‍ර හඳුන්වා දීම. පරිසර දූෂණය සහ වන සංහාරය පාලනය කිරීම. ජනගහනය පාලනය. වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ අලුත් වීඩියෝවකින් ඔබ වෙත එනතුරු අදට අපි සමුගන්නම්. ඔබට සුබ දවසක්.